බවඋදසන කැමදෙනාටම අතිගෞරවාර්හ අපේ බෙල්ලංවිල නායක ස්වායින් වහන්සේ ඇතුළු මහා සංගරත්නය නවසරයි පැමිණස් සිටන සියලුම ආරාධිත අමුත්තන් ඇතුළු සියලු දෙනාගෙන් මවසරයි අද අපිට විශේෂ දවසක් මම ඇත්තෙම බොම සන්තෝස වනා කංකා සන්තුරේ පලාලි ප්‍රදේශය තියෙන ඒ යිතිහාසික තිස්්සහා තිස් රජමහා විහාරය සඳහා මේ බෞද්ධ ප්‍රති වහන්සේ නමක් වඩම්ම වල ඒ පැරණි රජමහා විහාරය නැවතත් ප්‍රතිෂ්ඨාපනය කරන්න පියවර ගැනීම ගැන මම හදුවතින්ම සතුටු වෙන ගමන් මම මේ සංවිධානය කරන අපේ මිරිස වැටිය වි්‍යහාරස්ථානයේ පඥාරත්න පොඩි හාමුදු්‍රන් වහන්සේට ඇතුළු මේ මහාපුුණ්න්න කර්මය සංවිධානය කරන සියල්ලුම දෙනාට ඉතාමත් මොස්තුතිවන්ත වෙනවා. ඉතින් උතුරු නැගෙන හිර මයිතන ජීවිතය වැඩි කාලයක් ගත කරපු කෙනෙක් විදිහයට මම වගේ ඇස්තෙකින්ම දැකල තියෙනවා මේ පැරණේ විහාරස්ථාන, අපේ පුරාවිද්‍යස්ථාන මොන තරම් විශමකේයට පත්වෙලා තියනවද කියලා ඉ. අපේ අතිකරු ජනාධිපති ගෝටා ේරජ පක්ෂ මැතිතුමා. එතුමා සෑම මසකම තුන්වෙනි සතතිය සිකුරාදවැෙන් කරගෙන යෙන හස්වරුව මහා සංඝා වහන්සේලාගේ අවවාද අනුශාසන ඇතුව ශාසනය සඳහා කළ යුතු දේ වගේ රට කරවීමේ දී අනුගමනය කළ යුතු දේ ගැන උපදෙශ ලබා ගැනීමට සාකච්ඡාව පැවැත්වීමට මමත් ඒ සාකච්ඡාවට සහභාගි වෙනවා ආක්ෂක ලයකම්වරයා විදියට ඉතිං එතනදී මටත් පෙනීලගේ ඉතියෙන කරුණක් තමයි මා සංඝයා වහන්සේගේ ඉල්ලීම පරිදි එතුමා මොන තරම් උනන්දුවක් දක්වනවාද කියලා මේ නොෙක් අයවලුන් විසින් නොයෙක් ක්‍රමවේද භාවිතා කරමින් අපේ පැරණි ශ්‍රී විභෘතිය පෙන්නනඒවගේ අපේ පැරණි සංස්කෘතිය පෙන්නන ය ආගමික ස්ථාන පුරාවිද්‍යස්ථාන විනාශ කරලා දැමීම වැලැක්වීම සඳහා ො තර උන්දුවක්තිය නොද ොතරන් හන්සයක් ගන්නවද කියලා. ඒ සංඝා වහන්සේලාගේ කැන සංග සභාවේ ඉල්ලීම පරිදි එතුමා ඇතිකරා නැගෙනහිර පලාාතේ පාගමික පුරාවිද්‍යස්ථාන සංරක්ෂණය කිරීමට සහ ආරක්‍ෂා කිරීම සඳහා ජනාධිපති කාර්සාදක බලකායක් ඇති කල්ලා ඒ සඳහා විද්වතුන් සංගා වහන්සේලා පුරාවිද්‍යාක්ෂයෙන් ඇතුළු පිරිසක් නම් කරලා ගැසට්නිවේදයක් මගින් එහි සභාපති විදියට මාව පත් කරා. ඉතින් අපි විශාල වැඩකොටසක් ඒ සම්බන්ධයෙන් කරගෙන යනවා ඉට අමතරව ඒ පැරණි විහාරස්ථාන තරජනයට පත්වලා තියෙන විහාරස්ථාන නැවතත් පැරණී තිබුණු තත්ත්වයට ගෙනීමටත් ඒ මූලික වශයෙන් සංරක්ෂණය කිරීමට ඒ වගේම ප්‍රතිසංස්කරණ කිරීමට සහ ආරක්ෂා කිරීමට ගත හැකි සෑමපියවරක්ම අපි ගන්න පටන් අරන් තියෙනවා ඉතින් එහි යෝධ පියවරවල දෙගක් විදියට ඔබ සියලු දෙනාටම ඒ ඇන්නේ අපේ මහා සංගරත්නටත් මේ පැමිසි බෞද්ධ පින්න්නවතුන්ට දනැගැනීමි සඳහා මම ප්‍රකාශ කරන්න ඕනේ. අපි වසර දෙදස්නම් මේ පැවති තිස්වසක යුද්ධය අවසන්න්න වනාට පස්සේ. අපේ පස්සන විදායක ජනාධිපති අද අග්‍රාමාතය මහින්ද රාජ භක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ එතුමාගේ අදහසක් අනුව වර්තමාන ජනාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් අපි පටන්ගත් අනු්‍රාථපර විශාල සෑරදුන් වහන්සේ කෙනෙක් ගොඩනංවන්න අපේ සියලුම සි අ දස් ානක් ියගේ රණවරුවන් වෙනුවෙන් ඒ ගේ දෙමාපියන් වෙනුවෙන් ඒ වගේ මේගේ පවල්ල ලයවලුන් වෙනුවෙන් විශාල සෑයක් අපි ඉදිකරනවා ඒක මගේතන ත වාාසරක් ඇතුල ද අපිට අවසන් කරන්න පුළුවන් ඉඩමතරව නැගෙනර පලාාතේ විශාල තර්ජනයකට මුොහුණ පාල තියෙන දීගවාපි විහාරස්ථානයේ දීගවාපි චෛත්‍ය රජාණයන් වහන්සේ අපි වැඩ පටන්ගත්තා නැවත සම්පූර්යම සංරක්ෂණය කළ එක ප්‍රතිසංස්කරණය කරලා අපේ බෞද්ධ ජනතාවට වැඳ පුදාගන්න විතාමත්ම මනරම් පරිසරයක් පූජනය පරිසරයක් එතන ඇති කරන්න.ඒ වගේම තර්ජනයට මූුණ පාල තියන මෝදුමහා විහාරය ඒ මුදුමහා විහාරයට නැතිවෙච්ච භූමි භාගය නැවත විහාරස්ථානයට ලබාදීලා එහි සංරක්ෂණ කටයුතු සියල්ලම කරන්න අපි වැඩ කටයුතු කරලා තියෙනවා. ඒවගේ මතාව අප අදහසක් තියෙනව ලාහුගල තියන ත විශාල චෛත්‍යයක් තියෙනවා නට ුන් වෙලා නීල ගිරි සෑය අපි අදහසක් තියවා නීලගිරි සෑයත් පුරාවිද්‍යා දෙපාර්තමේතුව මගින් සංරක්ෂණය කරලා ප්‍රති සංරක්ෂණය කරලා, බෞද්ධ ජනතාවට බාර කරන ඉති මේ වගේ යෝධ වැඩපිළිවළවල් කීපයක් අපි කරන ගමන් ඒ නැගැනහිර පලාතයේ සහ උතුර පලාතය තියන පැරණි පුරාවිද්‍යස්ථාන කියලා කියන්නේ මේ සියල්ලක්ම බෞද්ධ සංස්කෘතියට අනුවති බි්චි විහාරස්ථාන ඉති ඒ සියල්ලේම ආරක්ෂාව තහවුරු කරන්නත් ඒවගේම ඒව ආරක්ෂාව සපයන්නත් අපි කටයුදතු සියල්ල දැන්. කරගෙන යනවා ඒ කරගැන යනකොට අපි කාර්යසාදක බලකාය විදියටත් ඒවගේම උතුරුප සහනැගෙන පලාා තස්තවාදයෙන් බේරාගත් කණ්ඩායම්වල නායකයෙන් විදිටත් ඒවගේම සමස්ත වශයෙන් ගත්තාම හොඳ බෞද්ධයන් විදියටත් අපිට බොහොම සන්තෝසයි මේ වගේ අවස්ථාවකර සහභාගි වන්න ලැබීම ගැන ඒවගේම මේ වගේ නැතිවෙලාගහි ලැතිවිිච්ච අපේ පැරණිම විහාරස්ථානයක් නැවත සං්‍රක්ෂණය කරලා බෞද්ධ ජනතාවට වැඳ පුදාගන්න අවස්ථාව සලසා දීමට සුළු වශයෙන් හෝ දායක වෙන්න ලැබීම මහත් භාග්‍යයක් විදිර සලකන අතරම මේ විහාරස්ථානය ලංකාවේ සියලුම බෞද්ධ පින්වතුන්ගේ. ආධාරයෙන් අනුග්‍රහයෙන් පැරණි තිබිච්ච ශ්‍රී විභූතිය ඊටත් වඩා ඉහලින් ලබා ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර එවැනි තත්ත්වයක් දැකීමට අපේ ඇස් දෙනෙත් වාසනාවන්තවේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒක්කම මෙවැනි උතුම් පුරණ කර්මයක් සූදානම් කළ ඔබ සියලු දෙනාටම හදවතින්ම සුතිවන්තයනවා බොහම ස්තුතියි.